මම කියන්න කැමති කෙසෙල්වත්ත න්‍යායික දිගහරින්න සූදානම් වෙන්න එපා ගෝඨාභය රාජ ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉන්සාද පාර්ලිමේන්තුවේදී විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මම මේකෙදී අපි 272 වෙන මොනවත් ප්‍රශ්න ගැන අපි කතා කරනවා මේ ප්‍රශ්න ගැන කතා කරපුවම ඒ වෙලාවේදී කියනවා මැද මුලන න්‍යාය කියලා මම කියන්න කැමති කෙසෙල්වත්ත න්‍යායික දිගහරින්න සූදානම් වෙන්න එපා කෙසෙල්වත්ත න්‍යාය දිගහරින්න සූදානම් වුණාම ඒ ගැන කතා කරන්නත් අපිට පුළුවන්කම තියෙනවා ඒ නිසා මේ පාර්ලිමේන්තුව විහිළුවකට බවට පරිවර්තනය කරගන්න සූදානම් විය යුතු නැහැ ඒ නිසා මේක අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ රටේ ආර්ථිකය ගොඩනගලා රටේ ජන ජීවිතය යථාවත් කරලා ඔවුන්ට අවශ්‍ය පහසුකම් ටික සලසා දෙන්න. ඒ නිසා රාජ්‍ය පරිපාලනයත් දේශපාලන අධිකාරියත් එකට පැහැදිලා එකට යා යුතු වෙනවා. එසේ නැත්නම් රටක් පාලනය කිරීමේදී ඒ සඳහා අවශ්‍ය අවස්ථාව අවකාශය ලබා ගැනීමට විශාල සටනකට යෙදিলা ක්‍රියාත්මක කරවෙන්න ඕනේ. ඒ නිසා මේ කාරණේදී ඔවුන් එක්ක සාකච්ඡා කරලා න්‍යාය පුස්තකයට අනුව ක්‍රියාත්මක කරන්න සූදානම් වෙලා තියෙනවා. හැබැයි මේ කාර්යය කරනකොට තරුණ ඇමතිවරයාට මම උපදේශක් හැටියට දෙනවා සමහර වෙලාවට ඊටාම සද්භාවයෙන් සහ මිනිස්සුත්කම ඉස්සරහට ගෙනියලා රටේ පවතින නීතිත් එක්ක ක්‍රියාත්මක කරන්න ගියාම සමහර කෙනෙක් අධිකරණයට ගියොත් එහෙම ඔබ වැඩිකාරයක් වෙන්න පුළුවන් සමහරව. ඒකින්ද අවධානය යොමු කරමින් ක්‍රියාත්මක කරන දැන්දෙන සීන්දුත් එක්ක බලපුවම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මෙන්න මේ தত্ত্বය අපි අවබෝධ කරගත යුතුයි. රටට අවශ්‍යතාවය ක්‍රියාත්මක කරගන්න. ඉදා යුද්ධයේ තියෙන වෙලාවෙදී ගත්තා වූ තීන්දුව පිළිබඳව යුද්ධයේ තියෙන වෙලාවෙදී රටේ ජනතාවට දුන්න තීන්දුව පිළිබඳව සමහර වෙලාවට ඒ වෙලාවේ අධිකරණයට යම් කෙනෙක් ගියා නම් එහෙම ඒ යුද්ධය ඉවර කරගන්න පුළුවන් කමක් නැහැ. රටට සාමය නැති වෙනවා. රටේ ජන ජීවිතය අඩාල වෙනවා. රටේ ආර්ථිකය කාබාසින වෙනවා. ආර්ථික මර්මස්ථාන වලට තමයි ගෙවුවේ. ආර්ථික මර්මස්ථාන විනාශ කරලා දැම්ම. එතකොට අපි ඉස්සරහට යන්නේ කොහොමද? අවුරුදු 71ක් ගැන අපි කතා කරනවා. අවුරුදු 74ක් ගැන කතා කරනවා. මේ කතා කරනකොට ඔය අරගල කරපු ඒ අරගල සමයේදී ක්‍රියාත්මක කරපු ආකාරය 1971 මහා විනාශයක් කරා 88-89 ජාතික ධනයට විශාල විනාශයක් කරා පෞගේ අරගල සමයේදී විශාල ධනස්කන්ධයක් මෙරට අහිමි කරගත්තා අහිමි කරගන්න සුන්දර වචන ටිකක් කියන්න පුළුවන්කම තියෙනවා සුන්දර වචන මේ සුන්දර වචනත් එක්ක ගියාම සැලස්මක් ඇත්තේ නැහැ අනිත් පක්ෂ ගැන කතා කරනකොට මේ සැලස්මක් අවශ්‍ය වෙනවා එතැයි සැලස්ම ක්‍රියාත්මක කරන්න අද සූදානම් වෙලා තියෙනවා ගරු ජනාධිපති ගෝඨාභය රාජ ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ ඒ தත්ත්වය අපි අවබෝධ කරගෙන මේ 225 රටේ ආර්ථිකය ගොඩනගාගෙන ජන ජීවිතය ඉස්සරහට යන්න පුළුවන් අවස්ථාව හොරකම මැරකම විනාශ ඒක නතර කරමින් ඒ සඳහා සැලැස්මක් සකස් කර යුතුයි කියනක මම විශ්වාස කරනවා ඒ කාර්ය කළ යුතු වෙනවා